යුවනි මේ අපි අදාවේ දෙරණේ හොඳ වැඩසටහනක් කරයි කියලා මන්ද බැලුවා. පෞද්ගලික දිනවල කරපු වැඩසටහන් දෙකේ පන්තිය කියවන්න අපේ මන්ත්‍රීතුමියන්ට දීලා අපේ මන්ත්‍රීතුමියන් අමාරුවේ දැම්මා. මම විශ්වාසයෙන් කියනවා මේ වැඩේ අපි හොඳට කරමු. ආයි වැඩේ අවුලක් කරගන්න නැතුව හොඳ වැඩසටහනක් තමයි ඕන අපිට. ඒ හින්දා නැත්නම් මගේ නැගිටලා යනවා අපි. අම්බෝ මන්ත්‍රීතුමා ටිකක් දරුණුනේ තර්ජනය කරලා තමයි පටන් ගන්න. හැබැයි ඒක ටිකක් බොහොම ආදරණීය තර්ජනයක් වගේ. මං හිතුවා ටිකක් ඊට වඩා තරහ ගිහිල්ලා පටන් ගත්ත ගමන් කියන්න උන්ට කිව්වාම හරි නේද? වැඩේ කරගන්න ලේසි. තරහ වෙන්නේ නෑ වැඩේ හොඳට කරගෙන. හරි. මන් දන්නේ මට ටිකක් බයත් හිතෙනවා. ඒ උනාට කමන්නේ මන්ත්‍රීතුමා එහෙම මේ එහෙම ඉතින් සැර කරන් තරම මූණ දැක්කම බයින් හිතෙනවද එහෙම? බලන්න හිතෙන මූණක්ද? අයියෝ පටන් ගත්ත ගමන් ඉවරයිනේ. හරි ඔබතුමා මේ මේ ඇයි එහෙම මේ දෙකේ පන්තියේ මේ පාඩම් කියන්න කැමති නැද්ද? දෙකේ පන්තිය මේ කියවන්න කියන 40 දිරියත් පහුවෙච්ච වැඩිහිටියොන්ට. ඉතින් එහෙම කියන එක හොඳ නැද්ද? හොඳයි මන් දැක්කේ ධාරි අමාරුවෙන් අමාරුවක දාලා එමුතිවරු ගොයි මන්ත්‍රීතුමිය ගොයි වැඩේ වහතරම. නෑ නෑ අපි නෝ පොලිටික්ස් වැඩසටහන ආරම්භ කරන්න සූදානම් වෙලා ඉන්නේ. සුබ සන්ධ්‍යාවක් ඔබ හැම දෙනාටම. ඉතින් අද දවසේදීත් අපි පහුගිය සතිවල වගේම බොහොම සැහැල්ලුවෙන් කතා බහ කරන්න සූදානම් වෙලා ඉන්නේ. දේශපාලන ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම මේ දේශපාලන ක්ෂේත්‍රයේ ඉනියලිලයින් උදවියට බොහොම සැහැල්ලුවෙන් සරලව දේවල් ගැන කතා කරන්න, විහිළුවෙන් තහළුවෙන් දේවල් ගැන කතා කරන්න, විහිළු කරන්න වැඩි අවස්ථා ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ අය හොඳ මිත්‍රයෝ තමයි. ඒ වුණාට සාමාන්‍යයෙන් රූපවාහිනී වැඩසටහන් වලදී නම් ඉතින් ෆයිල් අරගෙන බොහොම විදිහට එක විදිහට සූදානම් වෙලා සීරුවෙන් ඉඳගෙන කතා කරන්නේ සූදානම් වෙලා ඉන්නේ. නමුත් නෝ පොලිටික්ස් වැඩසටහනේ අපි ඔවුන්ට අවස්ථාවක් දෙනවා ජීවිතේ වෙනත් අවස්ථාවලදී ජීවිතේ ගෙදරදී අපි සැහැල්ලුවෙන් කාලය ගත කරන ඔය වගේ බොහොම hina වෙලා සැහැල්ලුවෙන් කටයුතු කරන්න අද දවසේ අපි ආරාධනා කරා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා. අයිබන් ඔබතුමාට. අයිබන් අයිබන්. මේ මේ පොඩක් මේ අපි ආරම්භයේදී එහෙම කතා කරාට එහෙම ප්‍රශ්න නැහැ නේද? සාකච්ඡාවල සහභාගී ලැබෙන අඩුයිනේ නේද? ඇත්තටම. ඔව්. ඉතින් ජනතාවත් කැමති මේ 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 හැමතිස්සෙම දේශපාලනය කරද්දී දෝෂාරෝපණ එල්ල වෙනවා, බයිනවා, කතා කරගන්නවා. එතකොට දකින්නේ හැමතිස්සෙම එක පැත්තක් පමණයි නේද? ඇත්ත. ඔව්. ඉතින් ඒ නිසා මොහොම සැහැල්ලුවෙන් කටයුතු කරන්න අවස්ථාව ලැබෙනවා. මේ අපේ මන්ත්‍රීතුමා නිශාන්ත මන්ත්‍රීතුමා කොහොමද මේ වැඩසටහන ගැන මොකද හිතන්නේ? මම විශ්වාස කරනවා දැන්ට විවිධ වූ වැඩසටහන් තියෙනවා දේශපාලඥයෝ වාඩි වෙන. මේ වැඩසටහන විතරයි අනිත් වැඩසටහන් ඔක්කොම අභිමාදයෙන් ඉන්නේ. මොකද මේක දේශපාලනේ කතා කරන්නේ. ඔව්. ඒ හින්දා ලොකු වෙනසක් තියෙනවා. වැඩසටහන ඉවරනහම මම ඉදිරියට උත්තරේ කියනවා. ඒක තමයිනේ. පාරේ වැහල යන්න බැරි වෙයි දන්නේ ඊට පස්සේ නේද? හොඳයි. වයිද තමයි. බයෙන් ආවෙත් එනකොට මේ මෙහෙමයි මම දැන් ඔබතුමාලා ගැන එක කතා කරන්න මම බය වෙලා ඉන්නේ මේක ඊට පස්සේ අවසන් වෙනකොට නේද? මේ මේ දේශපාලනය ගැන කතා කරේ නැති වුණත් ඉතින් නේද මේ කට්ටිය දැන් තර්ජනය ඉන්නේ පටන් ගත්තේ නේද? හොඳ විදිහට කිය නැත්තම් වැඩේ ප්‍රශ්නයක් වෙනවා කියලා නේද? විහිළුවට නේද කිව්වේ මෙහෙම? විහිළුවට විහිළුවට. ආ නැත්තම් මට කතා කරන එකත් අමතක වෙන්න වගේ තියෙන්නේ ඒකයි. දැන් මේ අපි මම ඔබතුමාට මන්ත්‍රීතුමා කියන්නද ડોක්ටර් කියන්නද? මම ආසයි ડોක්ටර් කියලා කියනවා. ડોක්ටර් කියලා කියනවනේ. හරි. අපි මේ ගිය සතියේදී නම් අපේ මේ රාජසේනා තැම්තුමා ආවා. ඉතින් එතකොටත් අපි ડોක්ටර් කියලාත් කතා කරා. මේ ඔබතුමාටත් මේ වැඩසටහන අතර වාරයේ මේ මේ වෛද්‍ය වෘත්තියෙන් මේ මේ බෙහෙතක් එහෙම ප්‍රිස්ක්‍රයිබ් කරන්න අවස්ථාව පුළුවන්ද? මොකද ගිය සතියේ එහෙම අවස්ථාවක් තිබුණා. මේ සතියේ ඔබතුමාට තමයි අවස්ථාව. මොකද යෝනි මේ සාමාන්‍යයෙන් දැන් අපේ තියෙනවා මේ වෛද්‍ය වෘත්තියේ එතික්ස් කියලා, සදාචාරය කියලා. එතකොට මේ රේඩියෝ එකකින් ටෙලිවිෂන් එකකින් බෙහෙත් කියන එක මම හිතන්නේ ඒ තරම් සදාචාරාත්මකයි. ඒ වගේම මේ ඒ රෝගියාගේ පැත්තෙන් ඒක සාධාරණයි කියලා. මොකද
රෝගියෙක්ව පරීක්ෂා කළ බලලා පරීක්ෂණ කරලා එහෙමයි වෛද්‍යවරයෙක් අපි හිතමු අපි නිශාන්ත මන්ත්‍රීතුමාට නිශාන්ත මන්ත්‍රීතුමා කැමැත්තෙන්ම කියනවා මට මේ අසනීපයක් තියෙනවා මේ අපි මේ ડોක්ටර් මේ මං බෙහෙතක් ගන්න ආවේ එහෙම කියලා එහෙම අවස්ථාවක් නිර්මාණය කරොත් පුළුවන් නේද රඟපාන්න පුළුවන් නේද මම නම් මෙතුමගෙන් බෙහෙත් ගන්න නැහැ ගන්න නැහැ මෙතුමගෙන් බෙහෙත් ගත්තොත් එහෙම කොහෙ නවතින්නේ බෙහෙත් ගන්න වෙන ඕන දෙයක් ගන්න තුයි බොම මගේ මිත්‍ර ඒ වගේ යුවනි මේ මවත් ඉතින් බෙහෙත් කරනකොට මේ මේ හොඳ රෝගීන්වත් හොඳට තෝරලා බලලා තමයි හැමෝටම බෙහෙත් දෙන්න ඔව් ඒකින්ද මමත් මේ ප්‍රාර්ථනා කරනවා මේ මගේ හේතුවත් මන්ත්‍රීතුමා මේ මම ඉදිරියේ රෝගියෙක් නොවේවා කියලා නෑ නෑ එහෙම දෙයක් නෑ නේද මේ බලන්න ඉතින් තෝරා බේරගෙන ලෙඩුන්ට මේ සත්කාර කරන්නේ එතකොට ඔබතුමා බෙහෙත් ගන්න නෑ කියලා කිව්වා නේද නෑ නෑ යෝනි මම කිව්වේ මගේ ප්‍රාර්ථනය ඔව් එතුමා නිරෝගී වේවා කියලා මම රෝගී නොවේවා කියලා එතුමා දැන් බඩ කිව්වට මේ මගේ බෙහෙත් ගන්න එන්නේ නෑ කියලා මම මම මගේ ප්‍රාර්ථනය එතුමාට කිසිම වෛද්‍යවරයෙක් ළඟට යන්න නොලැබේවා කියලා හොඳයි මේ මේ ඔබතුමා මේ හොල්මන් වලට එහෙම බයයිද හොල්මන් වලට ඉතින් හිත 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 ගැස්සෙන වෙලාවලුත් තියෙනවා අ අපේ නිශාන්ත මන්ත්‍රීතුමා හොල්මන් වල බය නැහැ බය නැහැ ගණන් ගන්න නැහැ හොල්මන් ගණන් ගන්න නැහැ ඒ කියන්නේ හොල්මන් උටිය බය ඇති නේ පණ තියන අයට තමයි බය පණ තියන අයට තමයි බය වෙන්න ඕනේ ඔබතුමා අපට තවයි කියලා දෙන්නේ නැහැ නේ නැහැ කතා කරන විදිහද ඒ කියන්නේ පොඩි විශ්වාසයකුත් තියෙනවා නේ හොල්මන් තියෙනවා කියලා. හොල්මන් තියෙනවා කියලා විශ්වාසයක් නෙමෙයි. දැන් වෛද්‍යවරයෙක් හැටියට මට කියන්න පුළුවන් අපේ ඕනම මිනිස්සුගේ හිත ගැස්සෙන සසල වෙන වෙලාවල් තිබෙනවා. හොඳයි දැන් ඔබතුමා පාසල් ගියේ පාසල යන කාලේ කොහමද මේ පියත් එක්ක කාර් එකේද කොහමද පාසල් ගියේ? මම පුංචිම කාලේ බක්කි කරත්තේ. තමයි මම මේ මාව කඳාන දෙමස විද්‍යාලයට මම පළවෙනි පන්තිය ඉඳලා උසස් පෙළ දක්වාම ඉගෙන ගත්තේ. ඊට පස්සේ පසු කාලෙක කාර්කේ තමයි තාත්තා මාවයි මගේ මල්ලි නංගිල ටිකයි මට ඉන්නවා එක මල්ලි කෙනෙකුයි නංගිල පස් දෙනෙකුයි. ඉතින් ළඟ ළඟ පාසල් දෙකක්. ඔව්. කඳාන ඩිමස්රඩ් කොලෙජ් එක පැත්තක කඳානෙම අනිත් පැත්තේ කඳාන සෙන් සෙබසින් කොන්වන්ට් එක. ඉතින් මේ නංගිලාව ඉස්සෙල්ල බස්සලා ඊට පස්සේ මාවයි මල්ලිවයි මේ ඩිමෙන්ෂන් කොලෙජ් එකට බස්සනවා හොඳයි එතකොට බස් එකේ ඩ්‍රයිවිං සීට් එකේ පාසලට ගියේ ඔබතුමා එහෙම කියන්නේ නැතු දැන් බලන විදිහට නම් ડોක්ටර් මන්නම් දැන් ඇත්තට බයයි නෑ මං හිතන්නේ මේ යුවනි මේ මෙතුමාගේ මේ හැටි හැටි ඔව් නෑ නෑ මං හිතුවේ දැන් මට අර පොඩ්ඩක් අපි අර වැඩසටහන ආරම්භෙදී පොඩ්ඩක් කතා බහ කරලා නේ එහෙම එහෙම බැනවදින්න කියලා කිව්වේ ඒත් මට බැන්නේ නැති නිසා මං හිතුවා මට ඇත්තටම පොඩ්ඩක් බැනුම් ගන්න ආසයි හැබැයි මම අවශ්‍ය ගන්න උත්සාහ කරන්න එපා වීඩියෝ කියන්න ගිහිල්ලා බස්සකේ ඉස්කෝලේ ගිය හැටි කියන්න මේ නිශාන්ත මන්ත්‍රීතුමා අපිට බස් තාත්තට බස් ගොඩාක් තිබ්බා කියලා තමයි අපිට ආරංචිය තියෙන්නේ. මෙච්චර දුරනේ බස් දෙක තුනක් තිබුණා. දෙක තුනක් කිව්වා මේ ඉතින් ගොඩක් තමයි නේද? බවචනේ? බවචනේ නේද? කියන්නකො අපිට පොඩ්ඩක් දැන් මේතුමා කිව්වා බක්කි කරත්තෙන් ඉස්කෝලේ ගියා සහෝදර මෙච්චර ප්‍රමාණයක් හිටියා. මෙහෙමයි මෙහෙමයි ඔබතුමායි ගොඩාක් කාලෙක ඉඳලා ඉන්නේ. පාසල් යන වියෙත් ඉතින් වාහන පදවන්න පුළුවන්. අහ්. ඉතින් පාසල් මිත්‍රයොත් එක්ක වයස කීයක් විතර ඇද්ද බස් එක එලවද්දි? අවුරුදු 16. ආහා බලලා ඉතින් ලයිසන් නැහැ නේද උඩට ලයිසන් නැහැ අල්ලුවේ නැහැ නේ කවුරු අල්ලුවේ නැහැ බලන්න ડોක්ටර් නේද දැන් ඉතින් දැන් කාලේ ඉතින් සාමාන්‍ය නීති නීති තදයිනේ නේද මේ ලයිසන්ස් ගන්න එහෙම ටිකක් ඒ දවස් ලෙක්චර් තද නැහැ නීති ඒ නිසා තාත්තගේ බස් එකේම ඉස්කෝලේ ගියා නේද එහෙම ගිහුව අවස්ථාව දින නැත්තම් කොහොමද ගියේ නැත්තම් ඉතින් පාරේ බස් එක යන්නේ ඒත් බස් එකේනේ ඔව්
සිරිබියගේ රඳ ප්‍රයිඩ් බස් එකේ ඒක විශේෂයන්න විශේෂයන්න කවුරු හරි කියලා දෙන මොන හරි වෙයක් කියන්නේ නැහැ නේ මොනද කවුරු හරි මොන හරි කියලා දෙනක් කියන්නේ නැහැ නෑ ඉතින් නෑ මට කියලා තියනවා ගොඩක් විස්තර ඉතින් පොඩ පොඩ එපා ડોක්ටර් කියන්නේ නේද එන විදිය බල්ලා තමයි කතා කරන්නේ යෝනි මේ මේ ඔක්කොම මේ මේ හෝම්වර්ක් හරියට කරගෙන අවිල්ල තියෙනවා දැන් වෙලාව මට දැන් වෙලාවත් හරි නෑ මගේ වෙලාව පොඩක් හෝම්වර්ක් ඔක්කොම හොයාගෙන බලාගෙන හොඳයි වෙලාව බලන්න හොඳයි මේ දැන් මං ඉස්සලා මේ වෙලාව බලමු කියලා කිව්ව වෙලාව හොඳද නරකද කියලාත් බලාගන්න මේ දවස්වල හොඳයි නිසා නේද ඔබතුමා ඒ විශ්වාස කරනවද සාමාන්‍යයෙන් අපුයි කියන්නේ ජ්‍යොතිෂය පැත්ත හොඳටම විශ්වාස කරනවා ජ්‍යොතිෂය ඉස්තරම් විදියට විශ්වාස කරනවා අහහ ඔබතුමා විශ්වාසත් නෑ අවිශ්වාසත් නෑ යාරව දෙකන මැදට තියලා ෂේප් උත්තරයක් දුන්නා. නෑ එක එක්කෙනාගේ විශ්වාස මතනේ. ඉතින් ඒ කියන්නේ කේන්දරයේ දේවල් ඔක්කොම මේ අකුරට පිළිපද විශ්වාස කරනවා. විශ්වාස කරනවා. ඒ කියන්නේ මේ වෙනකොට ඒ වගේ අකිර තින අනාවකේ හරි වෙලා තියෙනවා. අනිවාර්යෙන්. දැන් බිරින්ද මේ එහෙම කිව්වත් හදිසියෙන් මම මේ විශ්වාස කරන්නේ නැහැ කියලා ඔබතුමා මොකද කියන්නේ? බිරින්ද කිව්වොත් මේ මේ ওই වෙලාව නරකයි කිව්වට එහෙම නෑ. ඔය හොඳ හිතින් ওই දේවල් කරන්නේ. එතකොට ඔක්කොම හරියනවා කියලා එහෙම කිව්වොත් මොකද කියන්නේ? ඒ බිරිඳ කිව්වත් වෙලාව හරිනම් හරිනවා. බිරිඳ කිව්වම වෙලාව නැත්තම් හරි නෑ තමයි. ඒක ඒක බිරිඳට කියන්න එපා ජ්‍යොතිෂය. ආහහා. හරි බිරිඳ කිව්වොත් ඕ විශ්වාස කරන්න එපා කියලා. එහෙම නවත්තන්න බෑ. එහෙම නවත්තන්න බෑ. හරි. දැන් ඔබතුමා සින්දු කියන්න පුළුවන් නේ ටිකක්. බෑ මන් බැරිම දේ තමයි. ඒක අද කියනවානේ. අමාරු වැඩි. අද සින්දුවක් කියනවා කියලා කිව්වද ડોක්ටර්ගේ රික්වෙස්ට් කීපයක් තියෙනවා නේද? ඔව් මම මේ මට කොහොමත් බෑ. ඔව්. ඉතින් ඒකින්ද මම මුතුට කිව්වා මේ මුතු කියලා ආදරයට කියන්නේ නේ ඔව් අපි අතර මේ මොකද මම මේ අර තහනම් වචනේ අපි යෙදෙනකොට ඒ ඒ වෘතිය යෙදෙනකොට ද්වේෂය වෛරය තරහව මේවා මේ තියාගෙන මේ මේ ඒ වෘතියේ ඉදලා තේරුවක් නෑ 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 සහබයි මේ දේශපාලන වේදිකාවේ නම් ඉතින් මේ සම්පූර්ණ නම කියලා කතා කරන්නේ නැහැ. අපි දේශපාලන කතා කරන්නේ නැහැ. ඔයා ඔයාම නෝ පොලිටික්ස් කියලා ඔයා ඔයා දේශපාලනේ කියලා පටන් ගත්තා. නෑ මම දේශපාලන වේදිකාවේදී සම්පූර්ණ නම කියලා මේ කතා කරන්නේ. ඉතින් මෙතුමාගේ නම මුතු කියලා කියන්නේ අද සජීව අවස්ථාව ලැබිලා තියෙනවා. ඔව් ඇත්තටම. ඒක තමයි මං කියන්නේ. ඔව්. හරි. දැන් ඔබතුමාට කිරි මහත්තයා කියලා කියන්නේ. ගෙදරට ගිහුවා. ඒ ආදරේටද? ආදරේට. අම්මද තාත්තද ඒ නම දැම්මේ? තාත්තා. කිරි මහත්තයා. ඔබතුමාගේ මේ ආදරේ කිපුණාන් තිබ්බද ගෙදර? මට ඉතින් අපේ අම්මයි තාත්තයි දෙන්නම කිව්වේ ජයලත් කියලා. හා හා. ජජා කියලා කවුරු හරි කියනවද ආදරේට? ආ ඉතින් ඔය යාළුවෝ කියනවා. ජජා කියලා කියනවා මොකද මගේ නම ජයලත් ජයවර්ධන. ඔව් ඒ නිසා ජජා. ඒකින්ද ජේජේ. දැනුත් කියනවා මේ ඉංග්‍රීසියුනුත් කියනවා ડોක්ටර් ජේජේ කියලා. ડોක්ටර් ජේජේ. මේ පරි පොෂ් පොෂ් කතියක් තියෙනවා. අනේ නෑ ඉතින්. ડોක්ටර් ජේජේ. තාත්තයි අම්මයි දීලා තියෙන නම නම තමයි නේද? හරි දැන් ඔබතුමාට මේ කිරි මහත්තයා කියලා කියනවා. ඉතින් ආදරේට මේ එහෙනම් ඔබතුමාගේ සින්දුව කහුණේ කියුනේ. මටතර මේ බයික බිග් විහාර බලාගෙන ඉන්න මිනිහ පොඩ්ඩක් මෙහෙට මෙහෙ අර හරේ නනල් කලි වැඩසට හරේ හරෙන් පුටුවෙන් වැටෙන්නම ගියා. හරි කටි ලෑසි නේද? හරි ලෑසි. හරි හරියට මියුසික් දෙන්න මල්ලිලා. නැත්නම් මමත් ඉවරයි අද. හරි මොකද කිව්වේ? මගේ දරුපටව. මගේ දරුපටව හසට. හරි ඊ ගීතේ කැමති නේද ලොකුලා?
නයම් පැසනෑ කිය ඒතරු පෙටව්වාස සදිගු කරන්න අම්මයි කියා ගමට ඩ තලයි වැරෙන් සින්න වන හිටම මට ගොඩ න්න බෑයිතින් යන්න නොඹ කියා උකස තරුසනේ අරන්න විනෝදාශ තියෙනවද? තියෙනවා. මොනවද? එකක් තමයි කියවීම. කියවීම. ආහා. කාටුන් කාටුන්. කාටුන් බලනවා. ඒ වගේම සින්දු කියන එකත් විනෝදාංශයක්. ආ ඒක තමයි තින්නේ. ඉතින් විනෝදාශයට කරන දේ වැඩසටහන කරන්න කවන්න නෑ නේද ડોක්ටර් නේද? ඇත්තටම ඔව්. ડોක්ටර් මොනවද තවමි? මගෙත් කියවන එක. හා. ඒ වගේම පරිසරය ස්වභාවික පරිසරයට යන එක. ඒ වගේ වෙලාවකට ඉතින් භාවනා කරන එකත් කරනවා. එක එක විනෝදාංශයක්. ඒක මට සමහරවිට කාර්යබහුල ජීවිතේ අපි වාහනේ යනකොට නැත්නම් කොහරි නැවතිලා ඉන්නකොට නැත්නම් කොහරි වාඩිලා ඉන්නකොට භාවනා කරලා කියන්නේ මේ පැය දෙක තුන නෙමෙයි. සමහර වෙලාවට ඉතින් බොහොම වාහනේ යනකොට අතර මෙහෙම මේ කන්සන්ට්‍රේට් කරන්න පුළුවන්ද? අපු පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඇක්සිඩන්ට් වැඩි ඒකද? ඇත්තටම ඇක්සිඩන්ට් නම් වැඩි වෙනවා, වැඩි වෙනවා තමයි. වැඩි වෙනවා නේද? හරි. අපි නෝ පොලිටික්ස් වැඩසටහනේ කෙටි විරාමයක් ලබා ගන්න ගොඩක් ස්තුතියි ඔබතුමා ගීතයක් ගායනා කරන්න. තව ගීත කීපයක් තියෙනවා. මේ ඩොක්ටර්ගේ ගීත ඉල්ලීම් කීපයක් තියෙනවා. අනිවාර්යයෙන්ම මගේ ගීත දෙකක් තියෙනවා. ඉල්ලීම් දෙකක් තියෙනවා මුතු. හරි. අද මුතු මං නිසා ගීත ගායනා කරන්න කියලා කිව්වා නේද? ඒක බොහොම ආදරෙන් ඒ ඉල්ලීම් පිළිගත්තා. මේ අපි ඉක්මනින්ම විරාමයක් ලබාගෙන අපි විශේෂ කටයුත්තක් තියෙනවා කියලා නේද? රැඳිලා ඉන්න ඕන.